Kodiya shoppe apa tangan nanti kan orang hari tamang ada kan villa, apa itu kau dengannya ane, eh kami kira balagan na puluan ini dia itu silu deh record berenna, apitah kamera sistemnya, kau mau tuh webcam making ada agan nih kira mami penan nanti mami ogolon te, mami video ke arah ini, iting, dekana mulim ma keran nona, api download keran nona kodi software, kak kau kalo Google lagi gila, ay spy kira search kira enter keran nih. iSpy. ඊට පස්සේ www.ispyconnect.com කියලා මෙතන මේ වෙබ්සයිට් එකක් තියෙනවා උඩින්ම. ඉතින් ඒක උඩට ගියාට පස්සේ ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මේ iSpy home page එක. ඉතින් home page එක මේක iSpy මේ software එක මෙගාබයිට් 30ක් විතර වෙන පොඩි software එකක්. මේ software එක ඕන මේ දේ කරන්න. ඉතින් මේ software එක සල්ලි දීලා ගන්න එකක් නෙවෙයි free version එක. Free සම්පූර්ණයෙන්. ඉතින් මේක අපිට download කරගන්න පුළුවන් මෙතනින් download කරලා අපිට install කරගන්න පුළුවන් මෙතන එක එක versions තියෙනවා ඉතින් අපිට මෙතනින් download කරගන්න පුළුවන් මෙතන මේ පල්ලෙහා තියෙනවා iSpy ඉතින් මෙතන 32 bit එක 64 bit එක අපිට මෙතනින් ඕගොල්ලෝගේ windows bit version එක තෝරලා මෙතනින් download කරගන්න පුළුවන් ඒක megabyte 30ක් විතර තමයි වෙන්නේ ඉතින් එතකොට ඕගොල්ලොන්ට මෙන්න මේ විදිහේ setup එකක් ලැබෙනවා මේ setup එක normal විදිහට කිසි අවුලක් නැතුව install කරගන්න තියෙන install කරගත්තට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ විදිහ icon එකක් ලැබෙනවා ඒක double click කරලා on කරගත්තට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ වගේ interface එකක් තියෙන software එකක් ලැබෙනවා මේක තමයි පළවෙනි interface එක ඉතින් මේ විදිහට තමයි ඕගොල්ලන්ට මේ software එක ඇතුලේ පේන්නේ ඉතින් මේකෙන් වැඩ කරන්න නම් අපේ webcam එක මේකට add කරන්න ඕන ඉතින් මෙතන ඇඩ් කියන බටන් එකට ගියා ඊට පස්සේ ඔයගොල්ලොන්ට පුළුවන් මෙතන බලා ගන්න ලෝකල් කැමරා IP කැමරා IP කැමරාව විසාඩ් ඉතින් මේකට මයික්‍රෝෆෝන් එකක් පවා ඇඩ් කරගන්න පුළුවන් ඒ කැමරාව සෙට් කරලා තියෙන තැන මොනවද කී කී කතා කරන දේවල් කවුද ඉන්නේ යන්නේ කතා කරන විස්තරات මේක රෙකෝඩ් වෙන්න හදන්න පුළුවන් ඉතින් අපි webcam එකක් නම් ඇඩ් කරන්නේ මේ ලෝකල් කැමරා කියන එකට යන්න ඕනේ ලෝකල් කැමරා එකට ගියාට පස්සේ මෙතන කැමරා එකට අදාළ ෆ්‍රේම් එක එනවා ඉතින් අපිට මෙතන ඕකේ දෙන්න තියෙන්නේ ඉතින් මගේ වීඩියෝ එක හදන්නේ ඉතින් මේ ලැප්ටොප් එකේ තියෙන ඉන්බිල්ට් ටිකක් චාටර් කැමරාවක්නේ ඉතින් ඕගොල්ලොන්ට රුපියල් 1000 ගන්න 1000 ගන්නකට මේ වගේ තියෙන කැමරා සාමාන්‍යයෙන් කෝල්ඩියක් තියෙන කැමරා තියෙන සමහර ලැප්ටොප් වල කිසිම උලක් නැතුව කෝල්ඩි කැමරාවක් එහෙම තියෙන්න පුළුවන් ඉතින් සමහර webcam තියෙනවා ගොඩක් අඩුවෙන් ගන්නත් පුළුවන් webcam තියෙනවා ඉතින් ඕගොල්ලොන්ට වැඩි ළඟ webcam එකක් තියෙනවා නම් මේක අතදා බලන්න පුළුවන් මේක ඕකේ කරාට පස්සේ ඕගොල්ලොන්ට කැමරා එක ඕගොල්ලොන්ට පේනවා මේ විදිහට ඇඩ් වෙනවා ඉතින් මම දැන් වීඩියෝ එක හදන ගමන් ඉන්නේ ඉතින් ඕගොල්ලොන්ට පේනවා මාවත් මෙතනින් පේනවා ඉතින් මෙතන මේ කැමරාවේ settings තියෙන window එකට තමයි අපිට මෙතනින් කෙලින්ම ආවේ ඉතින් ඕගොල්ලොන්ට පේනවා ඉතින් කිසි අවුලක් නැතුව මේ උඩ තියෙන ඒවා මේවා වෙනස් කරන්න යන්න එපා මේ default තියෙන අරින්න ඕගොල්ලොන්ට මේක බලා ගන්න පුළුවන් මෙතන මේ motion detection කියලා තියෙනවා motion detection එකකින් වෙන්නේ අපේ camera system එකෙන් නිකන් ඔහේ video එකක් video වෙන්නේ නැහැ දැන් අපි shop එකක් ඇතුලේ නම් shop එකේ කවුරු හරි එක පාටම ආවොත් ඒ කියන්නේ frame අපි camera කරන පරාසයේ මොකක් හරි වෙනසක් වුණ ගමන් තමයි ඒ ටික ටග් ගාලා කැමරා කරගන්න පටන් ගන්නවා. ඉතින් ඒ කියන්නේ වීඩියෝ රෙකෝඩ් කරගන්න පටන් ගන්න. දැන් අපි ස්ක්‍රීන් එකේ මොන හරි වෙනසක් ඒ කියන්නේ මේ අපි රෙකෝඩ් කරන පරාසයට වෙන කෙනෙක් ආවොත් අපේ කාමරයකට මේක සෙට් කරලා තියෙනවා නම් කාමරයට කවුරු හරි ආවොත් ටග් ගාලා කැමරාවෙන් ඒක අඳුරගෙන කවුද එන්නේ ඒ ටික රෙකෝඩ් කරගන්නවා. ඉතින් ඕගොල්ලොන්ට පුළුවන් මෙතනින් තියෙන ඒවා ඕගොල්ලෝ දන්නවනම් ඉතින් මේකේ තියෙන දේවල් අපිට වෙනස් කරගන්න පුළුවන්
කිසි අවුලක් නැතුව ඒ වුණාට මේ විදිහටම තියෙන අරින්න මේකේ තියෙන settings ඔගලොන්ට මේකේ තියෙන settings finish කරගත්තට පස්සේ ඔගලොන්ට පේනවා මේ විදිහට කැමරාව ඇඩ් වුණා අපේ මේකට ඊට පස්සේ දැන් මං ඔගලොන්ට පේන්නේ දැන් මගේ දැන් උතන මේගොල්ලෝ ඔගලොන්ට පේනවා ඇති මෙතන මේ උඩ ඩොට් එකක් පේනවා මම මේ කර්සර් එක තියන් ඉන තැන උඩ ඩොට් එකක් පේනවා ඒ කියන්නේ අපේ කැමරාව පේන දේ රෙකෝඩ් වෙන්න පටන් අරගෙන දැන් මම හෙල්ලෙන්නේ නැතුව ඉන්න ඕගොල්ලෝ පේනවා ඉතින් මගේ කට විතරයි හෙල්ලෙන්නේ කියන්නේ මම පොඩ්ඩක් හෙල්ලුන ගමන් ආපහු රෙකෝඩ් වෙන්න පටන් ගන්නවා ඒ විදිහට තමයි ඕගොල්ලෝ මේ කැමරාවෙන් අපිව ඩිටෙක්ෂන් කරගන්නෝ කැමරා ෆ්‍රේම් එක ඇතුලේ හෙල්ලෙන දෙයක් වුණොත් ටග් ගාලා ඒ දේවල් අඳුර ගන්න පුළුවන් මේ software එකට ටග් ගාලා කැමරේට මේක සෙට් කරලා දෙනවා නම් කවුරු හරි ආව ගමන් කිසි අවුලක් නැතුව මේක ටග් ගාලා රෙකෝඩ් වෙනවා. ඉතින් ඕගොල්ලොන්ට මේ රෙකෝඩ් වෙච්ච දේවල් ආපහු බලන්න ඕන නම් මේක රෙකෝඩ් වෙච්ච තැනට යන්න පුළුවන් මේ වීඩියෝස් කියන තැන මේක ඇතුලේ ඕගොල්ලොන්ට පේනවා දැන් රෙකෝඩ් වෙච්ච දේවල් දැන් මේ රෙකෝඩ් වෙන ඒවා මෙතන තියෙනවා අපිට බලා ගන්න පුළුවන් කිසි අවුලක් නැතුව. ඉතින් මේක පොඩි software එකක් ඉතින් ඕගොල්ලොන්ට USB කැමරා කීපයක් උනා සෙට් කරලා පොඩි CCTV කැමරා සිස්ටම් එකක් හදාගන්න පුළුවන් තමන්ගේ shop එකේ හරි තමන්ගේ ගෙදර හරි. ඉතින් වැඩ කරන ගමන් තමන්ගේ දෙට එන කට්ටිය කවුද කියලා බලන්න එම ලේසියෙන් මේක කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඕගොල්ලොන්ට මේක වටින වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. මේක ඉතින් ආතල් එකට උනත් කරන්න පුළුවන් තමන්ගේ කාමරේට මේ වගේ දෙයක් සෙට් කරලා බලලා කාමරේට ඉන්නේ කවුද යන්නේ යන්නේ කවුද ඉතින් මේ බලන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේකෙන් ඕගොල්ලොන්ට දෙයක් ගන්න ඇති කියලා. ඉතින් එහෙනම් පස්සේ අලුත් වීඩියෝ එකකින් හම්බව මගේ ගේම් ප්ලේස් බලන්නත් අමතක කරන්න එපා. ඉතින් මගේ සුපිරි ගේම් ප්ලේස් ටිකක් තියෙනවා මම හිතනවා සුපිරි කියලා ඕගොල්ලෝ පොඩ්ඩක් බලන්න ගිහිල්ලා. ඉතින් කැමති නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් මම ගිහින් ඉන්නම්.